अपे ऊवेलस विश्वविद्यालय मिनुअंगड सह ए अवटिम पेमिनी शिशुन तीसट दिन गुगे पीसीआर परीक्षण करा पहुगे बृहस्पति अब वार्ता लभिलतीनो ये किसीम शिष्यकुट हो शिष्यावकट कोरोना आसादित वेला नै किला එනිසා මම වගකීමෙන් කියනවා මෙවන් විට ඌවලස විශ්වවිද්‍යාලයේ කිසිදු ශිෂ්‍යයෙකුට හෝ ආචාර්ය මණ්ඩල සමාජිකයෙකුට හෝ කොරෝනා ආසාදිත වෙලා නැහැ. එනිසා මම කරුණා කරලා ඉල්ලා සිටිනවා කාරුණිකව මේ බොරු අසත්‍ය ඌවලස විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකුට දෙන්නෙකුට කොරෝනා වැළඳිලායි කියලා අසත්‍ය ප්‍රචාරය යනවා. එහෙම අසත්‍ය ප්‍රචාර කිරීමෙන් වැළකී සිටින ලෙස මම කාරුණිකව ඉල්ලා සිටිනවා. ඔබතුමා රසායන විද්‍යාවේ මහාචාර්යවරයෙක් ඇත්තට මම හිතනවා අපි දැන් මේක ගොඩක් කතා කරලා තියෙනවා දැන් අර කියන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ නිව් නෝමල් කියලානේ නව සාමාන්‍ය තත්ත්වයකට අපිට පුරුදු වෙන්න වෙනවා ඒ කියන්නේ මේ කොරෝනා එන්නේ ඉස්සෙල්ලා ගිය අවුරුදු නොවැම්බර් මාසේ විතර ඉඳලානේ අපි මේක චීනෙන් පටන් ගත්තේ ඊට පස්සේ මේ ඇති වෙලා තියෙන තත්ත්වයත් එක්ක අපිට ඉදිරියට ගමන් කරන්න වෙනවා විශේෂයෙන් අපිට දැන් මේ දිනපතා කියන සෞඛ්‍ය පුරුදු ටික අපි පිළිපදින්න වෙනවා මට හිතෙනවා දැන් මේ මාසෙකට දෙකකට ඉස්සරලා ලංකාවේ මේක පොඩ්ඩක් අමතක වුණා වගේ සිද්ධියක් වුණා. අපේ කට්ටිය ටිකක් සැහැල්ලුවට ගත්තා මොකද කොරෝනා ආසාදිතෙන් හම්බෙච්ච නැති නිසා. එහෙම කරන්න එපා. මම කාරුණිකව ඉල්ලන්නේ අර සාමාන්‍යයෙන් කියන එක මුඛාවරණ එළියට යනකොට පළඳින්න නිතර අත් සෝදන්න ඊළඟට ඒ කටයුතු පුළුවන් තරම් සමාජ දුරස්ථභාවය නැත්නම් ශාරීරික දුරස්ථභාවය පවත්වා ගන්න අනවශ්‍ය ගමන් බිමන් යන්න එපා. මේක මම හිතන්නේ දැන් මේ අවස්ථාවේ අපිට මේක මේ ක්‍රමේ තව මාස ගන්නක් අපිට පිළිපදින්න වෙනවා. දැන් මේ අවස්ථාවේ අපි හිතමු මිනුවන්ගොඩ සහයේ අවට කොරෝනා පොකුර මර්ධනය කරලා කොහොම හරි පාලනය කරගත්තත් ආයෙ තව මාස හැකින් විතර වගේ රැල්ලක් එන්න ඉඩ තියෙනවා. එහෙම නැහැ කියන්න බෑ. ඒ නිසා අපි මෙන්න මේක අවධාරණය කරගන්න ඕනේ. අපිට තව අවුරුද්දක් දෙකක් කීයක්ද කියන්න බෑ. අපිට මේ විදිහට කිසියම් සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලකට අපිට පිළිපදින්න වෙනවා. ඒ අතරම බැරි වෙලා හරි අපිට පුළුවන් වුණොත් ඖෂධයක් එන්නතක් සොයාගන්න. අන්න එතකොට අපිට මීට වැඩි චුට්ටක් ලීල් වෙන්න පුළුවන්. නමුත් එහෙම කියලා මම ඉල්ලන්නේ ජනතාවකටත් කියන්නේ කිසිම හේතුවකින් මේක සැහැල්ලුවට ගන්න එපා. දැන් එන්නත් සම්බන්ධයෙන් කියනවා නම් දැනට රුසියාවේ තුන්වෙනි වටේ පරීක්ෂණ කරනවා ඒ එන්නත. ඊළඟට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ තෙන්නතක් අත්හදා බලමින් පවතිනවා. නමුත් මේ කියන තරම් ලේසියෙන් සතියෙන් දෙකෙන් මාසෙන් දෙකෙන් එහෙම එන්නත් අත්හදා බලලා වෙළඳපොළට නිකුත් කරන්න බෑ. ඉතින් ඒ නිසා ඒ පිළිබඳ පර්යේෂණ කරනවා අන්තිමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා මේක දීර්ඝකාලීන වැඩපිළිවෙලක්. නමුත් සමහර රටවල විවිධ අත්බෙහෙත් සහ විවිධ ක්‍රම පාවිච්චි කරනවා. ඒ කියන්නේ මෙතන තියෙන අනිත් රෝග ලක්ෂණ, ඒ කියන්නේ විශේෂයෙන් කැස්ස, හෙම්බිරිස්සාව, ඒ වගේ රෝග ලක්ෂණ මැඩපැවැත්වීම සඳහා විවිධ එන්නත් පාවිච්චි කරනවා, භාවිතා කරනවා. ඒ ක්‍රමේ දිගටම යනවා දැනට.